ஜீன் ரோகேன் ஹத்துலிஸ் தெனகு அதர் சுவையல வாரோகர்களின் பிடத்துகியா. මේ අතර අද දිනේ මෙතෙක් රෝගීන් 1000 දෙනෙකු වාර්තා වූ අතර ඒ අනුව මෙරටින් හමු වූ COVID-19 රෝගීන් සංඛ්‍යාව 1085ක්. මෙරටින් හඳුනාගෙන COVID-19 රෝගීන් 1085 දෙනාගෙන් 416 දෙනෙකු ජාතික භවන රෝග විද්‍යාලයෙන් ඇතුළු රෝහල් 8ක ප්‍රතිකාර ලබනවා. පූර්ණ සුවය ලබා රෝහලින් පිටත් වූ සැටි රෝගීන් සංඛ්‍යාව 260ක්. COVID-19 ආසාදිත බවට සැක පිට තවත් 100 දෙනෙකු දෙවෙනි රෝහල් කිහිපයක පසුවන්නේ වෛද්‍ය අධීක්ෂණයක්තේ. ඊ වර්තාව COVID-19 රෝගීන් 13 දෙනාගෙන් 11 දෙනෙකුම නාවික හමුදා සමාජිකයන්. ඊට අමතරව මැලේසියාවේ සහ කුවේත් සිට දෙවෙනිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානගතව නිරෝධායනයේ වෙමින් සිටි දෙදෙනෙකුටද COVID-19 රෝගී ආසාදිත දිවියේ බවට ඊ වාර්තා වුණා. මේ අතර නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරේ බණ්ඩාර මහතා පැවසුවේ අවසන් වරට 33 දෙනෙකුගේ නාවික හමුදා සමාජිකයන් කණ්ඩායමක් සුවය ලැබූ බවක්. එනම් COVID-19 රෝගී වැළඳු නාවික හමුදා සමාජිකයන් 607 දෙනාගෙන් මෙවැනි විට 283 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත් වූ සිටිනවා. වැඩිසර නාවික හමුදා කඳවුර තුළ COVID-19 ව්‍යාප්ති හේතුවෙන් සෞඛ්‍ය අවධානයන් කෙරෙහි ලක්ව සිටින නාවික හමුදා සමාජිකයන් ඒ රාත්‍රී වවුනියාව නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් පිට යොමු කෙරෙනවා. ඒ අනුව පම්බ මඬුව නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත නාවික හමුදා සමාජිකයන් 176 දෙනෙකු යොමු කරනවා. අතර පිරිකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කරන කමුදා සමාජිකයන් සංඛ්‍යාව 102ක් ඔවුන් දින 21ක නිරෝධායන ඉහළට ලක් කිරීමට නියමිතයි. නාවික හමුදා අධීක්ෂණයේ